ඉස්සරගා. අවසරයි ස්වාමිනාස. මට ඉතින් කියන්න කියලා ගොඩක් දෙයක් නැහැ. මම මෙතෙන්ට ආවා. ඔන්න ඔබතුමගේ රිසර්ච් එකත් සෑහෙන වැදගත් රිසර්ච් එක ඔබතුම ඔල්ලෝ සුවහරා. ඒක කියන්නේ. ඒක ඒ ඩේට එක සෑහෙන වැදගත්. කර්මස්ථාන කියන ගමන් වතුර බීලා කාලා බීලා කර්මස්ථාන කියන ගමන් ඔයාගේ ඔරලෝසුවේ පේනවා නිදි කියලා. දැන් එහෙම වෙන කාටවත් කරන්න බෑනේ. දැන් වතුරත් බොනවා සමහර. කර්මස්ථාන කියනවා. ඔරලෝසුවේ තියෙනවා ඇපල් මේකත් එක කනෙක්ට් කරගත්තට පස්සේ ඩේට පෙන්නන්නේ කොහොමද? පැය දෙකම මුලින් පොඩ්ඩක් ඩිස්ටර්බ් වෙලා තියෙන අගින් ඩිස්ටර්බ් වෙලා මැද ඔක්කොම හොරිසොන්ටල්. තනි කර ස්ලීප් මෝඩ් එකේ. එතන නිින්දෙන්ද මේ කර්මස්ථාන කියලා තියෙන්නේ. දැක්කද? ඒ එයා කියන්නේ නිදි කියලා. එතකොට ඒ සමාධිය තෝරගන්නේ ඒ ඔරලෝසු තෝරගන්නේ මේ විදිහට. ඒ කැප් එකක් තියෙන ඒකත් අරගෙන පොඩ්ඩක් කටි රිසර්ච් කරන්න බොහොම හොඳයි. අර මේ උපකරණය. නෑ නෑ ඔක නෙමෙයි සල්. නෑ ඔක නෙමෙයි සල්. ඔක නෙමෙයි. නෑ ඕක නෙමෙයි මම කියන්නේ මේක එකක්. මේ තවත් එකක්. මේක ඔළුවට දාගත්තට පස්සේ මේ දාගෙන ලැප්ටොප් එකට ගහලා භාවනා කරාම තමයි සමාධි මට්ටම තෝරගන්න පුළුවන් වෙනවා. අපි ඉස්සරහදී මේක පොඩ රිසර්ච් කරලා මේක මොකද්ද කියලා බලලා මේ ඩීටේල් ටික ඉස්සර හොයන්න ඕන. මේ ඩීටේල් ටික හොයලා භාවනා කරලා සමාධිගත වෙන්න එක විෂුවලයිස් කරගන්න පුළුවන් ක්‍රම වේදයක් තියෙන මේ හොඳටම. මේ ඔයගේ ටූල් ගන්න. මොකද ඔය ටූල් වලින් අපිට තියන් අර ගන්න බැරි ජජ්මන්ට් ගන්න පුළුවන් වෙනවා. යම්කිසි මට්ටමක් 100 නෙමෙයි යම්කිසි මට්ටමක් ගන්න පුළුවන්. ඔය සමාධියෙන් කරන වැඩේ වෙන කාටවත් කරන්න බෑ. මේක පෘථග්ජන කාටවත් කරන්න බෑ. සමාධිය වැඩි ලෞකික හෝ සමාධියක් තියෙන්න ඕන. ලෞක සමාධියක එනවා ලෝකෝත් සමාධියක් එනවා ප්‍රතිපලයක පිටර පේන එකක් වගේ. හොඳයි ඉස්සර ගන්න උතුමි. මම ඉතින් මේ භාවනා ප්‍රෝග්‍රෑම් එකට ආවේ මට වෙන කරන්න වැඩක් නැති හින්දා. මොකද හිරාන් කිව්වා මේකට ආවේ නැත්නම් මගෙත් එක ක්‍රූස් යන්න එන්නෙත් නැහැ, වැකේෂන් යන්න එන්නෙත් නැහැ කියලා. ඉතින් මට වෙන කරන්න වැඩක් නැති හින්දා ඉතින් මං කෝ හායි නම් යන්නම්. හැබැයි ඉතින් මම හැමතිස්සෙම මගේ හිතේ තියෙන්නේ මට භාවනා කරන්න බෑ. ඉතින් අනේ දැන් අපරාදේ 2 weeks vacation අපරාදේ මේකට යනවනේ කියලා. හැබැයි ස්වාමිනාසගේ බණ අහන්න නම් හරිම ආසයි. අනික් බණ අහන වගේ නෙමෙයි මේ ස්වාමිනාසගේ බණ ඇහුවම මේ නිදිමත එන්නේ නැහැ. ඉතින් රෑ 12 වෙන මාර වෙනකන් අහනවා. එකම වැඩි අපිට හරි පිළිවෙලකට ඔක්කොම sessions ටික අහන්න හම්බුනේ නැහැ ඉන්නේ ඉස්සෙල්ලා. හැබැයි පුළුවන් තරම් ටිකක් ඇහුවා. ඉතින් ඒ ආසාව තිබුණා. හැබැයි මගේ හිතේ හැම තිස්සෙම තියෙන්නේ මට භාවනා කරන්න බෑ කියලා. මොකද ඔය භාවනා කරන්න හදපු වෙලාවවලට වුණත් ඉඳ ගන්නවා. හැබැයි මගේ හිත හතර ලෝකෙම යන පුතා ගැන හිතනවා, ඔෆිස් එකේ වැඩ ගැන හිතනවා. ඒ වගේම තමයි ඒක තමයි මගේ හිතේ තිබුණේ. ඉතින් හැබැයි මෙහේ දැන් මේ භාවනා කරන්න ආවට පස්සේ පුදුම වැඩේ කියන්නේ පුතා ගැන පොඩ්ඩක්වත් ඔලුවට ආවේ නැහැ. අර ඉතින් අර ස්වාමීන් වහන්සේ කර ඉස්සෙල්ලා අර පොඩි වෙලාවක් කතා කරපු එකේ ඒකෙන් උදව්වකුත් වෙන්නේ නැති. එයා ගැන පොඩ්ඩක්වත් හිතට ආවෙත් නැහැ. ඔෆිස් එක ගැන හිතට ආවෙත් නැහැ. මට පුදුමයි සුමාන දෙකක් ඔෆිස් එකේ ඊමේල් එකට නිකන්වත් ක්ලික් කරන්න හිතුන්නේ නැහැ. ෆෝන් එක මෙච්චර ළඟ හිටියන් හිටියත් ඒක ලොකුම එකක්. මේ ඉතින් භාවනා කරන්න දැන් මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තට පස්සේ පළවෙනි දවස් දෙකේ ඉතින් මට මුකුත් නැහැ. ඉතින් මගේ හිතෙත් තියෙනවනේ මට භාවනා කරන්න බෑ කියලා. ඉතින් මට හරි අප්සෙට්. ඉතින් අනික ආලෝක කියනවා මට ආලෝක එන්නෙත් නැහැ, රූප පේන්නෙත් නැහැ, තරු දෙන්නෙත් නැහැ, මුකුත් පේන්නේ නැහැ. මම ඒක කිව්වා මේ සංසන්දනක තමන් සමග විතරයි, අනුන් සමග නෙමෙයි. ඉතින් දැන් හරිම මේකෙන් හිටියේ. හැබැයි ඉතින් අර ස්වාමීන් වහන්සේ අර ඉදා එකත පාරක් කිව්වේ අවිතක් අවිචාර කරන්න විනාඩි දෙකක් කරන්න කිව්වා. දැන් ඒ විනාඩි දෙක මට හොඳටම කරගන්න පුළුවන් වුණා. ඉතින් එතකොට තමයි මට හිතෙන්නේ අනේ මට මේක හරි ලේසිනේ, මට මුකුත් හිතන්න නැතුව ඉන්න එක හරි ලේසි වැඩන්නේ කියලා. ගන්න හරියටයි. ඉතින් ඒකෙන් මට තමයි මේකෙන් ක්ලික් වුණේ. ආ මට එහෙම කියන්නේ මේ භාවනා කියන එක පොඩ්ඩක් හරි කරන්න පුළුවන් කියලා. පුළුවන් එකක්. ඉතින් ඊට පස්සේ මම ඒක තමයි ගොඩක් try කරේ. මට හරි කම්මැලි. ඔය කම්මැත්තාන කියනවනේ මට ඒක කියන්න හිතෙන්නේ හරිම කම්මැලි. මට ඕනේ ඒකත් කියන්නේ නැත නිකන් ඔහේ relax එකේ ඉන්න. ඉතින් ඔහොම එහෙම දවස් 3-4ක් ගියාට පස්සේ එකපාරට තමයි මගේ මේ ෆෝන් එක බලනකොට අඩේ මම මේ දවල් නිදියගෙන තියෙනවනේ කියලා දැක්කේ. ඊට පස්සේ මට හරිම interest නැහැ මේ මොකද්ද ඉතින් මේ අර හරියට වෙලාව බලනකොට මේ හරියට මෙහෙ භාවනා කරපු වෙලාව. ඉතින් ඒකත් බලන ආ ඒකෙන් මට ඔබතුමේ පොඩ්ඩක් විස්තර කරන එක කොහොමද මේ මෙතුමිය වෙලා දෙන මේ ඔරලෝසුව දාලා මොකද බිට් මොකද ඔබ මේ ෆිට්බිට් එකයි මේ heart rate එක තියෙනවා මේකේ. අනේ ඔබ විස්තර කරන්න තැන. ඉතින් ඒකේ මේ ස්ලීප් එක මනිනවා. දැන් මම මේ මේ මේක ගත්තේ මගේ heart rate එක හැමතිස්සෙම මේ වැඩි. ඒ කියන්නේ හැමතිස්සෙම 70s සමහරක් වෙලාවට කිසිම හේතුවක් නැතුව මට ඉඳගෙන ඉන්නකොටත් මගේ heart rate එක සමහර වෙලාවට 80s 90s එහෙම තියෙනවා. අත්ලඟට කියලා කතා කරලා තියෙනවා. ඉතියා එක මෙච්චර මුකුත් කියන්නේත් නැහැ.
සොයිතියකින් තම මේකින් හැම තිසම හාට්‍රේට් එක බලබලන්න. දැන් මේ සුමාන දෙකේ හාට්‍රේට් එක මගේ රෙස්ටිං හාට්‍රේට් එක 71-72 තියනේවා. දැන් ඔය ඊයේ පෙරේද වෙනකොට 61-62 අතර තමයි මේ අවෙන්නේ. මේ ඕවර් 2 වීක්ස් ෆ්ලක්චුවේට් වෙනවා. ඔව්. තේක එහෙම අඩු වෙලා තිනවා. ඒ ඇරෙන්න අර ඉතින් මේ අර භාවනා කරන වෙලාවේ ඒකත් හරිම පුදුමයි. මට ඒ කියන්නේ මම හරියටම හිත කන්සන්ට්‍රේට් කරගෙන භාවනා කරපු වෙලාවල් වල විතරයි මගේ මේකෙන් පෙන්වන්නේ මම හරියට අර නිදිය ගන්න ගියා කියලා. ඔව්. මගේ හිත වෙනස් වෙන දවසට මේකේ පෙන්නවා මම මේ රෙස්ලස් කියලා. ඔව්, රෙස්ලස් කියලා. එන් එයාස සමහර ඔය අතරේ දවස් තිබුණා. දැන් මුළු සෙෂන් එකේ පොඩ්ඩක්වත් අරන් නැහැ නිදි කියලා කියන්නේ. හැබැයි මම දන්න මම මෙතන ඉඳගෙන වෙන්දා ඉන්න විදිහටම මෙහෙම ඉඳගෙන කර්මස්ථානක් කියනවා. හැබැයි මම දන්නවා ඒ දවස්වල මගේ හිත හරියට මේ හිත මට ફોકસ කරන්න බැරි වුණා කියලා මොනවා හරි රීසන් එකකට. ඉතින් ඒ දවස්වල මේක කියන්නේ මම බුදිය ගත්තා කියලා. කර්මස්ථාන කියන්නේ නතර මම කට කතා කරන්නෙත් නෑ, මගේ ඇඟ හෙල්ලෙන්නෙත් නෑ, ඒක හින්ද වෙන්නේ නැති මේක කියන්නේ මම නිදි කියලා. ඊට පස්සේ මම කර්මස්ථාන කියන්න ගත්තා. මට බලන්න මේකේ මම ඒත් මම නිදි ගන්නවා කියලා. දැන් ඒත් මම හරියට භාවනා කරන්න හරියට කර්මස්ථානට හිත යොමු කරගෙන හිටපු දවසට මම අර කතා කරත් මේකෙන් කියනවා මම නිදිගෙන හිටියා කියලා. ඒක තමයි විශේෂත්වය. කර්මස්ථාන කියද්දිත් අරයා කියන නිදි කියලා. ඒ කියන්නේ චිත්ත අභ්‍යන්තරයේ තියෙන අර ඔක්කොම මේ කිරණ ඔක්කොම අර නිදි කියලා ගන්න සමාධිගත ප්‍රමයක්. ඒක නේ කර්මස්ථානක තේරෙනවා. එතකොට තව එක්කෙනෙක් තියෙන ප්‍රශ්නයක් විසඳලා තව බහුතරයක තියෙන ප්‍රශ්නයක් තමයි කට්ටියට තියෙන ගැටලුවක්. මේ කර්මස්ථාන කීයකකම සමාධියක් හැදෙන්නේ? අන සමාධිය කියලා හිතන් එන හිතක් නතර කිල්ල හෝ මොකක් හරි ගන්නවා. සමාධිය කියන සම ආදී දැක්කද? ඒ හරිය ලෝකෝත්තර අර්ථය ගන්න ගැලපෙනවා. කර්මස්ථාන කියන්නේ ඒතර වතුරක් බොනවා සමාහට. වතුර ටික බොන්න බුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි කැඩෙන්නේ නැහැ සමාධිය. ඔව් ඒකත් කර රෙස්ස් ප්‍රැක්ටිකල් අන්න ප්‍රැක්ටිකල් කරන්න. ඔව් ප්‍රැක්ටිකල් කරලා බලන්න ඒවා. ඒ කර කර බලන්න මේ රිසර්ච් කරන්නේ තමන්. ඔව්. ඉතින් සාමාන්‍යයෙන් දැන් මට දන්නවා මට හිතන්න නැතුව ඉන්න පුළුවන් කියන එක. අபிසංකාර ඔතන වරද ගන්න පො එහෙම ගොත් තෙන් පොඩ්ඩක් වැරදෙන හිතන්න නැතුව නෙමෙයි අபிසංකාර කරන්න නැතුව. මොකද මේ ටෙක්නිකල් ටර්ම්ස් වැරද්දපුවම පස්සේ ඒක ගන්න හිතන නැතුව කියලා ගන්නවා. ඒක හැමදාම බහුතරයකට වැඩක්. මේ අවිතක් අවිචාර සමාධි වැඩුවාම හිතනවත්තරනේ අபிසංකාරවත්තන්නේ. ඒක ටෙක්නිකලි විස්තර කරන මොකද නැත්තම් ඕක දැන් කවුරු හරි කියලා කියද්දි අනේ හිතනවත්තර භාවනාව කරාමඳුරෝ. දැන් ඊට පස්සේ මොකෝ හිත නැතිල කොහොමද අතුරුනේ? එහෙම එකක් කරන්න මේක නිරෝධ සමපති දෙන්නේ. අර ඒ ටෙක්නිකල් ටර්ම්ස් එක චුට්ටක් බලලා බනහන කලින් විස්තර කරපු එකේ අනිත් පැත්තක් මෙතන වෙලා තියෙනවා. දැන් අනිත් ඔක්කොම නෝන මහත්තුරු මහත්තුරු එක්කන් ඇවිල්ලා මහත්තයා නෝන එක්කන් ඇවිල්ලා. ඉතින් මහත්තයා පින් අනුමෝදන් කරලා අපි මේ නෝනව මේ ආර්ය මාර්ගට එව්වට එහෙනම් බොහොම පින් එනවා ඔබතුමියට අපිට සම්බන්ධලා මේකට බොහොම පින් හොඳ තිරුවන්.